අපේ නිවසේ තමයි මේ සාදේ පැවැත්තුනේ. මේ වෙලාවේ රෑ 11:12 අතර වෙච්ච සිදුවීමේ වීඩියෝ ක්ලිප් එකක් අපේට ලැබිලා තියෙනවා. ඒකේ සම්බන්ධව මේ තොරතුරක් ලබා දෙන්න ඕන පොලිස් ප්‍රතිතුමාට. මේ ඒ වීඩියෝ එකේ ඉන්නේ අපේ මියගේ සුමිත් ප්‍රසන්න සොයුරා. ඒකේ පොලිසිය විසින් පහර දීමක් කරනවායි කියලා ඕනම පුද්ගලයෙක්ට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ ක්ලිප් එක බැලුවෙන් පස්සේ. අද අපි මේක මාධ්‍යට නිකුත් කරන්න සූදානම් කියලා මේ අවස්ථාවේ අනිවාර්යෙන් පිළිගන්න. ඊව මම තමයි මේ නිවසේ පැවැත්වුණු බිග් ගර්ල් පාටිය උදේ ඉඳන්ම වීඩියෝ කටයුතු කරේ. රෑ 11ට විතර මම මගේ වැඩ අවසන් කරලා සින්දු දෙයක් කියන්න ගියා බෑන්ඩ් එක ගාවට. ඒ වෙලාවේ තමයි පොලිස් ජීප් එකක් ඇවිල්ලා මෙතන ඉස්සරහ නතර කරේ. ඊට පස්සේ පොලිස් නිලධාරීන් 3 දෙනෙක් පඩිපෙළ උඩර නගින්න ආවා. ඊට පස්සේ පඩිපෙළ ගාව හිටපු තවත් පිටිසක් එක්ක ඒගොල්ලෝ බහින් බස් එනෝ දැක්කා. බහින් බස් වෙලා ඉවරලා දෙගොල්ලෝ දෙපැත්තට ගියා. දෙපැත්තට ගියාට පස්සේ විනාඩි 30කට අඩු කාලයක් ඇතුළත පොලිස් ජීප් 3ක් ආවා. ඒ 3ෙන් ඇවිල්ලා 30ක් විතර බැස්ස පොළු අරගෙන ඒ ආපු සියලුම දෙනා සිවිල් පිට ආවේ. ASP මහත්තයත් ආවා. ASP මහත්තයත් සිවිල් පිට හිටියේ. ඊට පස්සේ මම මගේ ආරක්ෂාවට මේ ගොඩ නැගිල්ලෙම 3 වෙනි මහලේ තමයි මගේ ෂොප් එක තියෙන්නේ. මම මේ ෂොප් එකට ගිහිලා ඇතුලේ ලයිට් ඕෆ් කරලා දොර වහගත්තා. ඊට පස්සේ මට ඇතුලෙන් ඇහුණා වීදුරු කුඩු වෙන ඉතාමත් අධික ශබ්දයකුත් ගෑනු කෑ ගහන හඬ ගහන්න එපා බේරගනියෝ ඒ වගේ ශබ්ද ගොඩක් ඇහුණා. ඊට පස්සේ විනාඩි 15ක් 20ක් විතර යනකොට උඩට 3 දෙනෙක් දුවගෙන එනවා ඇහුණා. ඒ දුවගෙන එනවත් එක්කම කෙනෙකුට පහරක් වදිනෝ ඩිග් ගාන සද්දයක් එක්ක වීදුරුව කුඩු වෙන සද්දයක් ඇහුණා. ඊට පස්සේ පස්සෙන් ආපු කෙනා ඇහුවා මොකද කියලා. ඊට පස්සේ තව එක්කෙනෙක් කිව්වා ඌ ගන්න දෙයක් නැහැ ලේවිලක් මැද වැටලා ඉන්නේ කියලා. මම බයට දොර ඇරලා බැලුවෙත් නැහැ. මම එහෙමම පැයක් විතර ඉඳලා තමයි එළියට බැස්සේ. එළියට බහිනකොට තමයි දන්නේ මේ සුමිත් බිල්ඩින් එකෙන් පල්ලෙහාට දාලා පොලිසියෙන් ගහලා ඉස්පිරිතාලේ අරන් ගිහිල්ලා කියලා. ඉතින් මට පොලිස් පත්තුමාගෙන් කරන්න තියෙන එකම ඉල්ලීම තමයි ඔබතුමා වෙන වෙන ප්‍රශ්නවලදී නම් ප්‍රකාශ කරනවා අපි මේකට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරනවා කියලා. ඉතින් මේ ප්‍රශ්නේදී ඇයි ඔබතුමා මෙතරම් නිහඬ? ඔබතුමා යම්කිසි ප්‍රකාශයක් කරන්න මේ සම්බන්ධව ඒ නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණයක් හරි කරනවා කියලා අපේ හිත් සැනසෙන්න. මොකද අහිංසක දරුපවුලක් නැති වුණා මේ ප්‍රශ්නෙන්. විශේෂයෙන්ම මම තව එක දෙයක් කියන්න ඕනේ. මෙතන පොලිසියෙන් කියන ගැටුමක් ඇති වුණා කියලා මෙතන තමන්ගේ පවුලේ එක මවගේ දරුවෝ වගේ තමයි අපි සතුටු වෙවි හිටියේ. අබමල් රේණුවක උඹ නොදකින් කියා ගන්න වචනයක ප්‍රශ්නයක් මෙතන උන්නේ නැහැ කියලා මම කියනවා.